මං උදව් කළේ අපරාධයකට නෙමෙයි මහත්තයෝ. විනෝජ් මහත්තයා ඒ ළමයට කරන ආදරය දැකලයි මං උදව් කළේ. විනෝජ් මහත්තයා ඒ ළමයට තිබුණේ පුදුම ආදරයක්. ඒ වෙනකොටත් විනෝජ් මහත්තයා ගෙදරින් විනෝජ් මහත්තයාට යෝජනාවක් ගෙනෙල්ලා තිබුණේ. ඒත් ඒ ගෙදරින් ආත්ම වගේ දුප්පත් ළමයෙකුට කවදාවත් කැමති වෙන්නේ නැහැ. ඇයි එතකොට විනෝජ් පැනලා ගියේ? කවුද කියන්නේ විනෝජ් මහත්තයා පැනලා ගියා කියලා? කවදාවත් විනෝජ් මහත්තයා හැම කරන කෙනෙක් නෙමෙයි. මොසල කියන කිසිම දෙයක් දැන් විශ්වාස කරන්න බෑ ඔයි. තමසල කරලා තියෙන දේවල් වල හැටියට අපි කොහොමද තමසල විශ්වාස කරන්නේ? මහත්තයෝ, විනෝජ් මහත්තයාගේ යාළුවෝ තාමත් විනෝජ් මහත්තයාව හොයනවා. මමත් තාමත් විනෝජ් මහත්තයාව හොයනවා. දැන් එතකොට තමුසෙ විනෝජ් මහත්තයා වෙන්නේ මේ ගියසර වෙලාද? ආ? තමුසෙලා ඇයි මේ අපරාධයට මගේ ගේ පාවිච්චි කරේ? විජේපාල කියන්නේ මගේ පැරණි හිතවතෙක්. මේ රහස එළිවෙන්නේ නැති තැන තමයි මහත්තයාගේ ගී. ඒ හින්දා තමයි මහත්තයාගේ ගී මම මේකට යොදාගත්තේ. දැන් ඔය විනෝජ් මහත්තයාගේ නියම ගේ කොහෙද? විනෝජ් මහත්තයා ඉන්නේ කොළඹ. කොළඹ කොහෙද? කොළඹ නුගේගොඩ. දැන් එතකොට ඔය විනෝජ් මහත්තයාගේ තාත්තා මොනවද කරන්නේ? ආ කවුද? විනෝජ් මහත්තයාගේ තාත්තා තමයි ඇමති වර්ණවීර. මිනිස්ටර් වර්ණවීර? ඔව්. දැන් ඔය ඇමතිතුමා දන්නේ නැද්ද මේ විනෝජ් මහත්තයා මෙහෙම මගේ නංගිට බොරු කරලා මෙහෙම පසාද බැන්ද කියන එක? එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා මහත්තයෝ. විනෝජ් මහත්තයාගේ යාළුවෝ කියන්නේ මේ වෙනකොට නම් ඇමතිතුමා මේක දැනගෙන ඉන්නේ කියලා. ඉතින් දන්නවනම් ඇයි ඇමතිතුමා මේ මහත්තයා ගෙදරට අඩු කරලා නංගි හොයාගෙන ආවේ නැත්තේ? දවසක් නෑ සිවිල් පිට කට්ටියක් ඇවිල්ලා විනෝජ් මහත්තයාගේ ආත්ම නෝනාගේ ID check කරලා විස්තර ලියාගෙන ගියා.